උඹේ ට්‍රික් එක වැඩ කළා නේද චාලි? මං හිතුවේ නෑ වැඩේ හරියයි කියලා. එහෙම තමයි බං. මං වැඩක් කරන්නේ හොඳට සැලසුම් කරලානේ. ට්‍රයි 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 අගේන් සුද්ධ කියලා තියෙන තේම තමයි. කපෝතේ අපි කඩේ පන්නලා වෙන පාරකින් යන්න. මේ ඔබ බය නැතුව හිටපන්. මම වැඩේ ෂේප් කරන්න. මේ උරුලුසු දිර සල්ලිලු තින් එහෙම මම ඔබට සැරයක් කිව්වනේ බය වෙන්න එපා කියලා. මම වැඩේ ෂේප් කරන්න. එහෙනම් ඔබ බලා ගන්න ඕන. චාලි ඔහම හිටපන්. මම මේ උඹේ එනකන් හිටියේ. මට මේ කරන් සල්ලි දීවා. මුදලාලි ඔර්ලෝසෝ එපා කියන්නේ මේ අපේ මාමණ්ඩි කියපු හින්දානේ. අයියෝ චාලි මේ මිනිහාගේ විහිළු වලට මුදලාලිත් ඇන්දිලානේ. මුදලාලි දන්නේද මිනිහා ගැන? මිනිහා හරි විහිළුකාරයෙක්නේ. ගෙදර ආපු දවසේ ඉඳන්ම ගෙදරත් ඔහොමමයි විහිළුවෙන්මයි ඉන්නේ. මේ මිනිහ කඩේ ඉඳලා ඇවිල්ලා මට කිව්වා ඔන්න මං මුදලාලිව අන්දලයි ආවේ කියලා. ඔය ඇත්තමද කියන්නේ? බුරුණන් අපේ ගෙදර ඇවිල්ලා බලන්නකෝ. අපේ වැඩේ ඉතින් මිනිහාගේ විහිළු වලට අපි බඩ අල්ලගෙන hina වෙන එක. එතකොට මේ ඔරලෝසු ගැන කියලා තියෙන බොරුවක්ද? නැතුව ඉතින් ඇත්තක් නම් ඒක විහිළුවක් වෙනවද මුදලාලි? එහෙම නම් කමක් නැහැ. පවන් තාතරෝ ඇත්ත එක ගමනක් යන්න ඕනේ. කොහෙටද? මාව හිරේ යවන්න නඩුවට කතා කරපු ලෝය හම්බෙන්න. මොකටද? එයා මං ගැන ඇත්ත දන්නෝ. මං මිනිමරුවෙක් නෙවෙයි කියලා එයා දන්නෝ. මට වෙච්ච දේවල් දැනගන්න ඕනේ නැහැ. එහෙමනම් ඇයිව තාත්තා නිර්දෝෂී කියලා පිළිගන්නේ නැත්තේ? සුභා, ඔයා හිතනවද වැරද්දක් නොකරපු කෙනෙක්ව අවුරුදු 18කට හිරේ යවයි කියලා? උසාවියේ ඉස්සරහා වැරද්ද පිළි අරගෙන දැන් වැරද්දක් කරේ නැහැ කියලා කියන්න බෑනේ සුභා. මං වරද පිළිගත්තේ හේතුවක් ඇතුව. මට ඕනේ ඔයාට ඒක තේරුම් කරලා දෙන්න. මට කිසි දෙයක් අහන්න ඕනේ නැහැ. මං කිව්වනේ. පවන්, ඔයා මං ගේන හිඳ තාත්තත් එක්ක ලෝයව හම්බෙන්න යන්න. ඒක විතරක් කරන්න. එයා එන්නේ නෑ දුවේ. මං කොහොම හරි කැමති කරගන්න බලන්නම්කෝ තාත්තේ. මට හිතෙනවා අපරාධි මං හිරෙන් නිදහස් වෙලා ආවේ කියලා. මට මේ ගෙදර ඉන්න එක හිරේ ඉන්නවට වැඩිය අමාරුයි. මම මේ කට්ටිය වෙනකම් බලාගෙන හිටියේ. ඇයි? අද අපි ඔක්කොමලාම ඩින අවුට් එකක් යමු කියන්න. ෂා මරුනේ. වඩ පැලෙන්න කන්න පුළුවන්. මං තාරකාටත් කිව්වා. සමීර ගිහලා වොෂ් එකක් දාලා ලෑස්ති වෙන්න. අම්මේ අපි කොහාටද යන්නේ? චයිනීස්ද වෙස්ටර්න්ද? අපි ඕන තැනකට යන්න. හැබැයි ට්‍රීට් එක මගේ ගන්න. නෑ නෑ සමීර් වද වෙන්න එපා. වාගිල ලෑස්ති වෙන්නකෝ. කොහේ ගියත් මට තනියම ගන්න ෆුල් පෝෂන් එකක් ඕනේ. ඈ කාලකන්නි කමයි බඩජාරි කමයි තමයි අපිට හෙට ගිහලා තියෙන්නේ. ඇයි දයා? මොකද වෙලා තියෙන්නේ? ඉවරයි අයියා. ඉවරටම ඉවරයි. ඉවරටම ඉවරයි. මං විනේ තාරකාවේ
සුභා, මං වාට කියන්න කියලාමයි හිටියේ. මට හිතෙන්නේ අපි දෙන්න බඳින්න කලින් මොන්ටිසෝරි එක හදලා ඉවර කරොත් හොඳයි කියලා. දැන් ඔයාගේ අතේ එකතු කරපු සල්ලිත් තියෙනවා නම් නිකන් බොරුවට ප්‍රමාද කළ වැඩක් නැහැනේ. මං හිතුවේ ඒ සල්ලි ටික පවන්ට දෙන්න. මට ඔයාගෙන් සල්ලි පාසුක. ඔයාට පුළුවන් නේ ගරාජ් එක පටන් ගන්න? ඒකේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඔයා මොන්ටිසෝරි එක පටන් ගන්න එකගෙන හිතන්න. අපි කොහෙන්ද පටන් ගන්න? ඉස්සෙල්ලම ගොඩ නැගිල්ලක් හදන්න ඕන නේ. ඔව්. අපි ප්ලෑන් එකක් ඇඳගමු. මගේ යාළුවෙක් ඉන්නවා. අපි ආව මෙහෙට ගෙනල්ලා මේ තැන පෙන්නලා අඩු වියදමකින් හදන්න පුළුවන් ප්ලෑන් එකක් ඇඳගමු. මම මේ දෙන්නත් එක්කම කතා කරන්න හිටියේ කාරණාවක් ගැන. ඇයි ඔය දෙන්නට ඉක්මනට එකතැන් වෙන්න බැරි? මං අම්මට කිව්වනේ බඳින් දවස තීරණය කරන්නේ අපි දෙන්නම කියලා. මං අහන්නේ පරක්කු කරන්න හේතුව ළමයෝ. අක්කලා ගෙදර ඉන්නකම් මට සුභාව හෙට එක්කන් යන්න බෑනේ. අක්කලා ලෑස්ති අද උනත් යන්න. ඒත් මට බෑ ඒගොල්ලන්ව පිළිවෙලක් නැතුව ගෙදරින් එළියට දාන්න. පවන් මොකට ස්වභාවය හේක්කගෙන යන්නේ? මේ මෙච්චර විශාල ගෙයක් තියෙනකොට? ආ? අනිත් එක ඉතින් මේව කොහොමදත් ඔය දෙන්නගෙන? මම වෙන කාට දෙන්නද? පවන්ට මදිකමක් හැටියට දෙන්නත් මෙහෙ නතර වෙන එක? නෑ. එහෙම හිතන්නේ නෑ. පවන් හිතන්නේ බැන්දට පස්සේ අංජලිගෙන යකගෙනයි බලන්න බැරි වෙයි කියලා. පවන්ට යුතුයකම් කරන්න තියනවා කියලා මායි සුභානි දෙන්නම හොඳට දන්නවනේ. කාටද එහෙම දේවල් නැත්තේ? සුභානිගේ තාත්තා මාව කසාද බඳිනකොට එයාගේ පඩියේ නංගිලා දෙන්නෙකුට මෙගැන්නුවා. මේ පහු වෙලා යන කාලේ ආයෙන්නේ නෑ ළමයෝ. ඔය දෙන්නට එක්තැන් වෙන්න කියලා කියන්නේ මගේ පැත්තෙන් හිතලා නෙමෙයි. ඔය දෙන්න ගැනම හිතලා. අපි ඒ ගැන කල්පනා කරලා බලන්න ගැටි. එක්කාවොත් හෙක්ට ඇත්ත කියනවද? හෙක්ට පැහැදිලි කරලා දෙනවද මෙතන සිද්ධ වුණේ මොකද්ද කියලා? සිරිමෙවන් කියන විදිහට නිහාල් මැරුවේ මමද? නිහාල් මැරුවේ දයානන්ද. කෝ එකට සාක්ෂි? එකම සාක්ෂිය තමසගේ හෘද සාක්ෂිය. නිකම් විහිළු කතා කියන්න එපා සිරිමෙවන්. තමසේ උසාවියේදී වරද පිළිගත්තා. ඔව්. මට වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැති හින්දා සල්ලි වේදම් කරලා තමසල ඇත්ත යට ගහපු හින්දා මං අසරණ වෙච්ච හින්දා මට අන්තිමට ලෝය කෙනෙක්වත් අල්ලගන්න බැරි වුණා කියලා තමස දන්නෝ. දැන් සිරිමෙවන් නිදාස්. ඇයි පාඩුවේ ඉන්නේ නැත්තේ? ඇයි මේ පිස්සෙක් වගේ වැඩ කරන්නේ? තමුන් නිවැරදියි කියලා තමුන් දන්නවනම් ඒ ඇතිනේ. මට මුළු ලෝකෙම මිනිමරුව කියලා තමුසේ ඇත්ත දන්න හින්දා. කවුද අංකල්? අයියෝ අංකල්ට බැරි. ඒ තමයි වාගේ තාත්තව මරලයි හිරේ ගිය මනුස්සයා. තාරකාවම ඉන්න. මගේ තාත්තව මරලා ඔයාට මොනවද ලැබුණේ?
ඔයා නියාල්ගේ දුවද? ලොකු සතුටක් දැනුණාද? නැත්තම් ලොකු සල්ලියක් හම්බුණාද? මගේ තාත්තගේ ජීවිතේ වෙනුවෙන් ඔයාට මොනවද හම්බුනේ? මගේ තාත්තාට කරපු වැරද්ද මොකක්ද? ජීවිතේ නැති කළ දාන තරම් ලොකු වැරදක් තාත්තාට කළාද? ඔයා තාත්තා මරද්දි ඔයාට ඔයාගේ දරුවෝ ගැනවත් මතක් වුණ නැද්ද? නෑ. ඔයාට දරුවෝ ඉන්න විදිහක් නෑ. එහෙමනම් ඔයා කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නෑ. තාත්තෙක් නැති වුණාම දරුවන්ට දැනෙන වේදනාව කවදාවත් ඔයාට දැනෙන එකක් නෑ. තාත්තා ඔයාට වරදක් කළා නම් ඔයාට ජීවිතේ නැති නොකර වෙන දඬුවමක් දෙන්න හිතුනේ නැත්තේ ඇයි? ඔයාට දා එහෙම හිතුණා නම් මගේ ජීවිතේ කොච්චර ලස්සන වේද කියලා ඔයාට හිතා ගන්නවත් බෑ. අපි යමු තරක. අපි යමු. ඔන්න මම නම් ලෑස්ති ඩිනර් අවුට් එකට යන්න. කෝ අන්කල් තාම චේන්ජ් කරගෙනත් නැහැ නේ. නෑ නෑ අපි වෙන දවසකින් සමීර්. ඇයි මොන හරි ප්‍රොබ්ලම් එකක්ද? නෑ නෑ ප්‍රශ්නයක් නෑ. මේ මගේ දන්න එක්කෙනෙක් කෙනෙක්ව මාව හම්බෙන්නේ ඒකයි. ආන්ටි ඔන්න මම අන්කල්ව අද ඉඳලා ජයමාන කම්පනි එකේ හැම රෙස්පොන්සිබිලිටි එකකින්ම සම්පූර්ණයෙන්ම නිදහස් කරා. දැන් ඉතින් අන්කල්ට අන්කල්ගේ බිස්නස් පාඩු කරගන්න ඕනේ නැහැ නේ? හැබැයි අන්කල් තාම මට ඒකට තෑන්ක් කළෙත් නැහැ. හා. Thank you. Thank you. ඔයගොල්ලෝ එළියට යන්නේ නැත්නම් මම තනියෙන් යන්නම්. මට වෙහිකල් එකේ කීයක් ගන්න පුළුවන්ද? Thank you. මං එනවා ගිහින් එන්න. යක දන්නව අපිට කිසිම දෙයක් නැහැ කියලා. ඒකයි එකම දේ කිය කිය ඔච්චම් කරන්නේ. හොඳයි බලමුකෝ. කොහොම තව කී කාලයක් නැටයිද කියලා. මගේ